බෝන් දපුතේ උසස් පෙළ දේශපාල විද්‍යාව විෂයයටතේ අපේ පන්ති මාලාවේ හත්වෙනි දවස අද මම ඔබව මුණ ගැසෙන මේ වෙනකොට අපි ප්‍රශ්නපතර හයක් සාකච්ඡා කරලා තියෙනවා ඒ ප්‍රශ්නපත්‍ර හය ඇතුළේ පුතේ මේ වෙනකොට අපි ප්‍රශ්න එකසිය විස්සක් සාකච්ඡා කරලා තියෙනවා ඔබේ සිලබස්සකට අදා තාලට මත ඇති පහුගිය දවස් දෙකේම අපි ලංකාව ආ්ඩු ක්‍රමේට් අදාල ඉතා වැදගත් මාතෘකා කිහිපයක් තමයි සාකච්ඡා කරේ අපි හැත්ත අට ආණ්ඩු ක්‍රමස්ථාවට අදාළ ප්‍රශ්න විශසක් අපී සාකච්ඡා කර ඉට පස් අපි පහුගිය පන්තියේදී ඔබට මතක ඇති සෝල් බරිසා හැත්ත දෙකකාණ්ඩ ක්‍රමේට් අ දාල වෙශ්මිනිිෂ්ට ආකෘතිය සහහි වර්ධනය කියන පාඩමට අදාළ ප්‍රශ්න විශසක් අපේ අද සාකච්ා කර අද අපි ලංකාේ ආණඩු ක්‍රමයේ තවත් වැදගත් සුවිශේෂී කොටසක්වෙච්ච. මේ බ්‍රිතා්‍ය යටත්වී තවද සමාජාර්ථික පරිවර්තනය කොටසේ. යටත්වී තවදයේ සමාජාර්ථික පරිවර්තනය කියන මාතෘකාව අපේ සිලබසකේ හත්වනි පාඩමට අදාළ ප්‍රශ්නපත්තරයක් එක්ක තමයි, ප්‍රශ් සාකච්ඡා කිරීමක් එක්ක තමයි අද මම ඔබව මුණ ගැසෙන්නේ. එන්නසා පුතා හැමෙනෙක්ම සුපුරුදු විදිහයට වෙනද කරනවා වගේම පොතක් පෑැනක් කොලයක් පැන්සලක් ලෑස්ති කරගෙන ලෑස්ටේමු අදපන්තියේ අපේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට. මේ වැඩසරහන්න සම්පූර්ණයෙන්ම ඔබ වෙත අරගෙන එන්නේ ඔබගේ උසස් පෙළ විවාාග ප්‍රතිඵල ඉහර නැංවීමේ අරමුණින්. එනිසා ඔබ ඕනෑකමින් මේ වැඩසරහන අවසන් වෙන කම්ම අපිත් සමඟ රැඳී ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා ලංකාවයාන්ටු ක්‍රමේ යටත්තුජි තවදයට අදාලා විාග එන්න පුළුවන් බාග එන්න ගොඩාත් ඉඩ තියෙන ප්‍රශ්න ිකක්තමයි අදපි සාකච්ඡා කරන්න එන පොති අදපි අප පළවෙනි ප්‍රශ්නයට යමු ප්‍රශ්න තියවා බ්‍රතාන්‍යයට පෙර බ්‍රතානයන්ට පෙර මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත් යුරෝපියය ජාතීන් දක්වන්න කියන ප්‍රශ්න බොහම ලේසි ප්‍රශ්නයක් බැලූ බැල්මට බොහම ලේසි ප්‍රශ්නයක් ටම උත්තරේ කියන්න කලින් ඔබට පුළුවන්නන් මේ ප්‍රශ්ණයට ඔබේ තියන පොතේ කොලේ උත්තරේ ලියන්න මොකද ඔබලියන උත්තරේ ්‍රිතාානයන්ට පෙර මෙට මුහුදු බර ප්‍රදේශ යටත් කරගත් මෙත රහන්නේ යුනෝපීයාති බ්‍රිතානයන්ට පෙර ලංකාවේ අතීතය ඉදල ගත්තොත් චෝල වෙන් පුළුවන් පා්ඩිවෙන් පු විධක්‍රම තියන නමුත් වෙතන අහන්න ්‍රතාානයන්ට පෙර අපිව අපේ මුහුදු බරරි ප්‍රදේශයයටත් කරගත්තු යුරෝපිය චාතින් කෞද්ද කියල උත්තර යෝකොළ දන්නවා පෘතුගීසින් සහ ලන්දේසිීන්. පෘතුගීසිීන් එක්දස් පන්සිය පහේ ඉඳලා. එක්ස් පන්සිය පහේ ඉඳලා. එක්ස් හයිසිය පනස් අට වෙනකං ලංකාවේ මුහුදු බර ප්‍රදේශපාලනය කරා ලන්දේසින් පපුොතේ එක්දස් හයිසිය පනස් අටේ ඉදලා. අනු හය වෙනකං ලංකාවේ මුහදු බඩ ප්‍රදේශ පාලනය කර මෙතැනදි පුතාලා ඉතා වැදගත් සුවිශේෂිකාරණයක් මතකතියා ගන්නු ඒ තමයි මේ දෙගොල්ලොම මේ දෙගොල්ලොම ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත්තා විතරයි. මේ දෙගොල්ලන්ටම උඩට අල්ලන්න පුළුවන්කමක් ලැබුණේ නෑ මේ දෙගොල්ලොම ලංකාවේ මුහදු බඩ විරයිල්ලග දෙෙන මුරු ලංකාවම තමන් යටත්වීතියක් බෝඩ පත්රගන්න පරතුගගේීසිට ලන්දේසිට පුුවන්මක් ලැබුණේ නෑ පොේ ඇයි. පෘතුගීසි ලන්දේසි ඊට පස්සේ ඉංග්‍රීසිීන් බ්‍රිතාානයන් වැනි මේ බටහිර ජාතීන් ඇයි මේ යටත්වීත රාජ්‍යන් ගොඩනගා ගත්තේ පුතේ හොඳර මතකතියාගන්න ඕනේ එක පැත්තකින් යුරෝපී මේ බටහිර ජාතීන්ගේ මේ යුරෝපීිය ජාතීන්ගේ ආර්ථික ක්‍රියාවලී සඳහා අවශ්‍ය කරන අම්මුදරව්‍ය ස්වා ගැනීම සඳහා නිත්ෙන් මේ යුරපය ජාති නිශ්පාධනය කරන බාන්ඩ විකිනීම සඳ අවශ්‍යනාව වෙලද පොළවල් සොයා ගැනීම සඳහා. තවත් සමහරු කියන විදිහට ඒ බටහිර ආගම් සංසුතින් ව්‍යාප්ත කිරීම සඳහා. වැනි විවිධ අරමුණ පදනම් කරගෙන තමයි මේ පෘතුගීසිීන් ලන්දේසිීන් සහිට පස්සේ බ්‍රතාානයන් මේ වැනි බටහිර ජාතිී හොඳරමදතියයා ගන්න ඕනේ ලෝකේ පුරා යටත්්‍රීත කොටනගා ත්තේ විශෂම ලතින්න ඇමෙරිකාව. ආසියාව අප්‍රිකාව කිය වැඩි යුරෝපිය නොවන ජන සමාජවල තමයි යුරෝපිය නොවන සමාජවල තයි මේ යටත්වී රාජ්‍යන මොවන් නිර්මාණය කරගත්තේ මෝන් බොටනගාගත්ත. එතකොට අපේ පෘතුගීසි ලන්දේසා ඉංග්‍රීසින් කියන බටහිරජාතිී යුරෝපිය ජාතින් අපි යටත් කරගන තියන. එතනදි පෘතුගීසින් සහලන්දේසින් තමයි ඉස්සලාම අපි අපේ මුහුදු බඩ ප්‍රදේශල්ල ගත්තේ. එක්දා සත්වය අනුහයේදි තමයි ලන්දේසින් හොඳ මතකතියාග. දසත්සිය අනුහයේද තමයි ලන්දේසින් එලවල බ්‍රිතාන්‍යපාලනය මෙරට පටන් ගන්නේ. ඒ ප්‍රශ්නයටම අදාල නැතම් මේ අපි නමත්තන තැනටම අදා ලව තමයි අපි ඊළඟ ප්‍රශ්නය ගන්නේ. අන්න. අපි පිළිවලක් ඇතුව පුතේ මුලඉන්දලා එකින් එක කොටස්තුලටපින්නේ. මෙරට බ්‍රතාාන්‍යපාලනය ආරම්භූ වර්ෂය දක්වන්න. ඔබ ඕෑකමින් ම ඉස්සල කියපුද ආගනි හිටියාන්න ඔ ඕන කම ස් ේ හිට හම ේසි ඔබට මෙතන උත්තේ ගන්න පුුවන් ර ්‍රතාාණ ාලනයේ රම්ඹභූ වර්ශය දක්වන්න දෙවන බ්‍රරිතාානයන් මුළු ලංකාවම යටත් කරගත් වර්ෂය දක්වන්න අන්න. පේ හොදර මතකතියගන්න ඕනේ හොඳට මතකතියාගන්න ඕන. බ්‍රතාණ්‍ය පාලනය ආරම්භූ වර්ෂය, බ්‍රරිතාාණ්‍ය පාලනයේ ආරම්භූ වර්ශය කියලා කියන්නේ එක්දාස් හත්ය අනූහය. මතකති එක්දාත්ය අනෝහයි යි දැන් ඉස්සල ප්‍රශ්නීත් අපි කතා කර මංකිවවා ලන්දේ ෙක් සි පනස් එක්දසය අනොහයි දක්වා ලංකාේ හදුදබ ප්‍රදේශපාලන කර එක්දා සත්්‍යය අනෝහයේදදි තමයි බ්‍රතා්‍ය පෙරදික ඉන්දිය වෙලන් සමාගම එක්දාසත්ය අනුහයේදදි එක්දාසත්යනෝහයේදදි එංගලන්තේ මහරජුර එගලන්තතිෙන් හමුදාවක් කිය වෙලා ලන්දේසිංහල හද ඩ ල ගත් තිනෑ පතේ ඉන්දියාව केේන්ද්‍ර කරගත්ත න්දයාාවේ මදුරසිය කේන්ද්‍ර කරගත්ත බ්‍රතා්‍ය පෙරදිග ඉන්දිය වෙල සමාගම. බ්‍රතානි සහ පෙරදිග අතර යුරෝපය සහ පරදිගතර වෙළදාමේ ඉදිච්ච. වෙලදාමය ඉදිච්ච, බ්‍රිතාන්න පෙරදික ඉන්දිය ල සමාගම කියන වෙලද සමාගම විසින් තමයි ලංකාවේ ලන්දේසි පාලනයේ බිඳදාලා ලංකාවේ මුහුදු බට ප්‍රදේශ තුළ බ්‍රතානි්‍ය පාලනයේ ඉස්සෙසල්ලාම් ස්ථාපිත කරන්නේ එක්දා සත්සය අනූහයේ. හැබැයි. එක්දාසත්්‍යය අනු හයේදී. ්‍රතාානය මුළු ලංකාවමල්ලගන්නවදනෑ. දැන් ඉස්සල ප්‍රශීද ම කිව්වා පෘතු ගේීසින් ලංකාවේ මුහු බඩල්ලගත්ත විතයි උඩල් ගන්න පුළුවන්කමක් ලැබුණන්නේ. ලන්දේසින් ලංකාවේ මුහදු බඩල්ලගත්ත විතරයි උඩඩල්ලගන්න පුළුවන්කමක් ලැබුණන්නේ. පපුතේ බ්‍රතාාණයන්ටත් එහෙමයි. බ්‍රතාානයන් එක්දාසත්ය අනූහයේදි ලන්දේසින් එලවලා මුළු ලංකාවම යටත් කරගන්න නෑ පුොතේ ඔවුන් යටත් කරගන්න ලංකාේ මුහදුබ ප්‍රදේශ විතරයි. කන්ය උඩර රාජධානය, ස්වාධීනව පවතින. Brit ැරි பிரிතා න් බැරිව වා පෘතු ගීසිට වගේ ලන්දේසිට වගේ උඩට ආ්‍රමණය කර දඩට අල් ග වු ස් බ විරයි අල්ල න්න. නමුත් එද අටසය පහළවෙ அන්න අවුරුත්. එද අටය පළවෙදි ක කිසිීම විදේශය ජාතිීකට කරන්න බැරිවෙච් වැඩ ிතායන් තාම ූර විදියට කර ෝ මොක්ද එසය පහ කන් ට ස්ුම. ට කලින් කවදාවත්ම මීට කලින් කවදාාවත්ම විදේශය ජාතිකට යටත් වෙලා නොති විිච්ච. මීට කලින් හැමදාමම් ස්වාදීනවති විච්ච, උඩර රාජධනය බ්‍රිතාාණයන් විසි කන්ඳුරට ගියසුවෙන් මතු කරගන්නවා. පොතේ හොඳර මදකතියාගන්න බ්‍රිතාානයන් මුළු ලංකාවම යටත් කරගත්ති. එකන් උඩරටයි පහතරටයි උඩරටයි මුහුදු බඩ එක්කමු ලංකාවම බ්‍රතාානයන් අල්ලගන්නේ එක්දස් අටසය පහලවෙේ. ඇතකොට මේකේ පලවෙනි කොටසට. තේනදය අනහයි ලංකාවේ ්‍රතාානය පාලන පටන්ග නිපුුති එක්ද සය අනුහයින් සහන්තර මතක තියාගත්න්න. ්‍රතාානයන් මුළු ලංකාවම යටදත් කරගත් වර්ෂය. බ්‍රතාානයන් මුළු ලංකාම යටඩත් කරගත් වර්ෂය එන්නේ එක්ද අටසය පහලවක්. අපි යමු ඒ ඟ ප්‍රශ්නයට දැ එක්දස් අටසය පහළව වෙනකොට එක්දටසය පහළව වෙනකොට ්‍රතාානයන් මුළු ලංකාවමල්ලගන්න හැබැයි ඉක්දා සට සිය පහලවේදී මුුණු ලංකාවමල්ලගත්ත බ්‍රතාානයන් ඊට ටිකකාලෙකට පස්සේ ඊට ටිකකාලෙකට පස්සේ ලංකාවට ලංකාවට ආණ්ඩුක්‍රම් ප්‍රතිසංස්කරන හඳුන්වාදන්න පටන් ගන්න පති බ්‍රිතා්‍යයන් ලංකාවට විධ ආ්ඩුක්‍රම් ප්‍රතිංස්කරන හඳුන්වාදන පටන් ගන්න ब වි ටිං විට ටිං විට විධාකාරයේ ප්‍රතිසංස් කන හඳු ලදේනවා. ඇ බ්‍රතායන් ලංකාවට විධ ප්‍රතිසංස් කරන හඳුන්වාදන්න කටයුතු කරේ. මොකක්නිසා බ්‍රතායන් ලංකාවට විධ ආ්ුක්‍රම පතිසංස්රන හඳුවාද උනන් වනේ කට යුතුර. ්‍රතාානයන්ට තිබුණනේ ඒ මකුත් ප්‍රතිසංස් කරන හඳුන්වාදන්න නැතුව. ඒ කිසිමාආකාරයේ ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදෙන් නැතුව යටත් වීතයේ ආකාරයෙන්ම ඒත්වීත රාජ්‍ය පානය කරන්න පුළුව තිුණ තිබන්නේ. ඇයි ්‍රතාානයන් දැ මුහුදු බඩත් ඒ කොල්ලුවක් යට කදවරට ඒකොල්ලන්ගේ ඇති මුළු ලංකාව දැ ඒ කොලන් ගයටටත්තුවතියක් හෙම තියෙද්ද ඇයි බ්‍රිතාායන් ලංකාවට විවිධ ආනුක්‍රම් පතිසංස් කරන හඳුවා දෙන්න කටයුතු කරන්න. පොතේ එක පැත්තකින් මේ යටත් විජිතය රිජ්ෂුව පාලනය කිරීමට තිබිච්ච අපහසුව නිසා. අනිත් පැත්ත මේ යටත් විජිතයෙන් ලබාගතහැකි උපරිම පලප්‍රයෝචල ලබාගැනීම ස විශරම තමන්ගේ මෞරාජ්‍ය වෙනුවෙන් යටත්විීතයෙන් ලබාගත්හැකි උපරි යහපත උපරිම දායකත්වය ලබා ගැනීම සඳහා ත අනිත් පැත්තෙන් අනිත්පැත්තෙන් තමන්ගේ සංස්ෘතින් තමන්ගේ සාර්ධර්ම බටහිට සංස්ෘතින් සාරධර්ම ක්‍රමක්්‍රමෙන් ක්‍රමක්ක්‍රමයෙන් මේ යටත්වීත රාච්චි තුළ ව්‍යාප්ත කිරීම සඳහා. ආද විධ හේතු විවිධ අරමුණු පෙරදැරි කරගන. විශේෂම යටත්වීතය පාලනය කරන්න ඔවුන්ට වෑවෙච්ච ආරක්ෂකසා පරිපාලවියදම් ඉතා වැඩි. ඔවුන්ගේ ආදායමට සාපේක්ෂෝ යටත්වීතයෙන් ලබාගත් ආදායමට සාපේක්ෂව යටත්වීතය වෙනුවෙන් වෑවෙච්ච මුදල ඔවුන්ට වැඩි. මෙවැනි විධ හේතු සාධක නිසා. බ්‍රිතාානයන් ලංකාවට තමන්ගේ මේ යටත්තු ජිතයට ප්‍රතිසංස්කරන හඳුන්වාද දෙන්න පටන්ගන්නවෝ ඒ ප්‍රතිසංස්කරන හරහා. ලංකාව උපරිම ලාබ ලබාගත හැකි තමන්ට අවශ්‍ය විදියට පාලනය කළ හැති. බ්‍රතාානයට ලංකාවෙන් උපරිම උපරිම පොලප්‍රයෝජර් ලබාගත ැකි තත්වට පත්කරගන්න ඔවුන් උත්සහගන්නවා. හොඳර මතකතියා ගන්න. බ්‍රිතානයන් විසින් හඳුන්වාදු නැත්තම් බ්‍රතාානයන් විසින් ලංකාවට හඳුන්වාදු වු. වෙනි ආ්ඩුක්‍රමම් තිසස් කරනය ක්‍රියාත්මක වෙන්නේ එක්දදාස් අටසය තිස්තුනේ දලා එක්දාස් අටසය තිස්තුනේ ඉදලා තමයි බ්‍රිතාණයන් විසින් ලංකාවට පළමු ආණඩුක්‍රම් ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වීම පටන්ගත් ආරභ කරන්නේ එතොට එක්දා සටසය පහළවෙනකොට මුළු ලංකාව මල්ලගත්ත බ්‍රතාාණයන් එක්දස් අටසය පහල වෙන කොට මුළු ලංකාව මල්ලගත්ත බ්‍රතාාණයන් හොඳර මතකතියාගන්න පපුොතේ ඒට අවුරු දහ අටකට පස්සේ අවුරදු දහ අටකට බස්සේ පලවෙනි ප්‍රතිසංස්කරණය ලංකාව තුළ ක්‍රියාත්ම කරන්න පටන්ගන්න ඒ තමයි පතේ ඔබ දන්නවා කෝල්බෘුක්් කැමරන් ප්‍රතිසංස් කරන ඔබ දන්නවා ඒ තමයි කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස් කරඩේ බ්‍රිතාානය ලංකාව හඳුන්වාදුනු පැලවෙනි ප්‍රතිසංකරන මොක්දකේ ලැවොත් පුතේ ත්තරේ එක්ද අටසසි තිස්සුන කෝල්බු කමරන් ප තිසංස්කරන ලංකාවේ එතෙක් කල් තිබිච්ච අපේ සාම්ප්‍රදායක ආර්ථික ක්‍රමය වෙනස් කරලා පොතේ ත්ම දිහයේ ආර්ථික ක්‍රමයකට අපේ රට අරගෙන ගියපු. එතෙක්කාලයක් තිස්සේ අපේ සමාජය තුළ තිබිච්ච අපේ සමාජ රටාව වෙනස් කරලා. අලුත්ම විදියේ සමාජ රටාවකට අපි අරගෙන ගියපු. එතෙක්කල් අපේ සමාජය තුළ පුදවෙලා තිිච් ගඩගහිල තිිච් ගොඩනගීල තිබිච් අපේ දේශපාල රටාව දේශපාල ක්‍රමේ වෙනස් කරලා. අලුත්ම විදිහ දේශපාල ක්‍රමයකට අපේ සමාජය අරගන ගියපු ප්‍රතිසංකරනය එක්දදාට සේතතිස් වනේ කෝල්බු කැමරන් පතිංස් කරන සමහරු ලංකාවේ පැරඩියුගේ අවසානය සහ ලංකාවේ නූතනයවගේ ආරම්බෙලෙ ස දකින්නේ අටස තිස්තුනේ කෝල්බෘු ක ැබරන් පතිසංස්කරේ ඒම හඳුුවන් ේතුවත මයි එක්දස්ටසය තිස්තුරෙන් පස්සේ. අපේ ආර්ථික ක්‍රමය වෙනස් වෙන්න ගත්තා අප සමාජ ක්‍රමය වෙනස් වෙන්න ගත්තා අපේ දේශපාල ක්‍රමය වෙනස් වෙන්න ගත්තා. පුතේ මේ ප්‍රශ්යමකාක්ද. මේ ප්‍රශ්නය එක්ද අටස තිස්වන පතිංස්කරනණ ස පුරෝගාමිය ්‍රාන ජාතිකයන් දෙද දක්වන්න ක කිය හලති. ොරමදකතියා ගන්න ඔබදන්නවා උත්තරේ වලියම් කෝල් ක් සහ චාල්ස් කැමරන් ලියම් කෝල් බෘක් සහ චාල්ස් කැමරන් කියන දෙන්න තමයි එක්දස් අටසය තිස්සනේ ප්‍රතිසංස්කරනය සඳහා පුරෝගාමී වූ දෙන්න. මේ දෙන්න ලිබරල්වාදී අදහස් දරපු. ඒ වෙනොට ්‍රතාානන්නේයේ ්‍යපතුවය ලතිබුණේ පපුතේ සම්බාව ලිබල්වාදී අදහස් රාජ්‍ය නිර්වාාධවාද මට පදන වෙච්ච. රාජ්ච්‍ය ආර්ථික හා සමාජ කටයතුවලින් ඉවත්වීතුයි පුද්ගලයාට නිදහසේ ආර්ථක හා සමාජච කටයුතු කරගනයාමට ඉඩදයුතුයි. රාජ්ච කලයුත්තේ නීති හා සාමය සුරැකීම පමයි කියන අදහස පෙරදැරි කරගත්ත, රාජ්ච නිර්බාධවාදය මත පදනම් වෙච්ච සම්භාාව්‍ය ලිබරල්වාදේ විශ්වාස කරපු. ලිබරල්වාදින් දෙන්නේෙක් තමයි කෝල්බ්‍රෘක් සහ කැබරන් කලක කියන්. මිනිස්සුන්ගේ යිතිවාස්කම් නිදහස ගැන හිතපු. මිනිසුන්ගේ අයිතිවාස්කම් නිදහස ගරු කරපු පෞද්ගලිකත්වය ගැන හිතපු. ආණ්ඩුය බලේ සීමමාාවීතුයි, ආණ්ඩුවය බලය පාලනීවීතුයි කියලා විශ්වාසරපු ආණ්ඩුව මිනිසන්ගේ පෞද්ගලි ටයේතුවලට ආර්ථික සමාජ කටයතුලට ඇඟි නොගැසීතුයි කියලා විශ්වාස කරපු ආ්ඩුේ මැදිහත්වීමින් තොරව ආර්ථික ක්‍රියාවලිය පවත්වා ගැනීමට ඉඩ ලබාදයතුයිෙ ලහිතපු ලිබරල්වාදී. දනවාදී. නිර්බාධවාදී අදහස් විශ්වාස කරපු දෙන්නෙක් තමයි වලියම් කල්බරොක් සහ චල් කැමර පොතේ කල්බෘොක් කැමරන් හ. ති හන්ස්රන ගැ ඉග ගන්නකොට යඩත්වී අවදිය ගැන ඉගනගන්නකොට ඔපේ ඔලුවේ හොඳටම තියෙන්න්න ඕනයක් තමයි මේ කෝල් බෘක් සහ කැමරන් කියන්නේ ලිබරල්වාදී අදහස් විශ්වාස කරපු දෙන්නේ. ඒ නිසා කෝල්බෘක් කැමර නෝජනාවලදී. කෝල්බෘක් ලංකාවේ මෙහමකරම එහෙමරමක් යෝජනාාව ඩක්ගෙනවා කැර ලංකාේ අධිරන පදතිර අදාල ෝජනාක ඩක්ගෙනාව බ මෙමකොට පාඩන් කර ඇති ඒ හැම යෝජනාවක් පිටිපස්සෙම තිබුණනේ ලිබරල්වාදී අදහස්. නිසුගේ යිතිවාසකම් දහ ආක්ෂාරන ෞද්ගලිකත්වේ ආරක්ෂා කරන ලිබරල්වාදී අදහස් තමයි කෝල්බෘක ෝජන කැමරන් යෝජන සියල්ල පිටි පසේ තිබුණ කියන එක මතක් වෙන්න ඕන. අපයම්මුතුතේ ඊළංඟ ප්‍රශ්නියට හතන වෙනි ප්‍රශ්නය. එක්දාසටසිය තිස්තුන කල්බෘක් කැමරන් පතිසංස් කරනෙන් මනට හඳුන්වාදුන් සුවිශේෂයේ නව ආයතන දෙක දක්වන්න මෙත නහනපතේ ප්‍රශ්න, කොල්බුක් කැමරන් ප්‍රසස් කරන මනට හුන්වාදන්. ස්විශේෂී නව ආයතන දෙ නව ආයතන දෙක දක්වඩ. පොතේ කෝල්බෘුක් කැමරන් ලංකාවට එනකොට ඇත්තනම ලංකාවෙ තිබුණේ ආණ්ඩුකාරවරයාගේ ආ්ඩුවක්තිබුණි. ව්‍යවස්ථාදායික විදායික අධිකන් සියලු බලතල ඒකරසී වෙච්ච ඉතාම හිතුවක්කාරි අත්තනෝමතික බලයක් සහිත අසීමත බලති ආ්ඩුකාරවරය තමයි ඒනකොට ලංකාව පාලනය කරින් හිටියි. පොතේ ලිබරල් වාදීින් වෙච් කෝල්බරුක් කැමර හැමතිවුණේ නැහැ මේ තනි පුද්ගලෙක්ට අසීමමිත බලයක් ලබා දෙනවාට. ලිබරල්වාදේ හැමවලාවිීම විශ්වාස කරන්නේ සීමිතාආණ්ඩුවක් මිසක අසීමි ආ්ඩුවක් නෙම. ලිබරල්වාද හැමවලාවි යෝජනා කරන්නේ ආ්ඩුව බලය සීමක කළයුතුයි ආ්ඩුව බලය සංවරන කළ යුතුයි ආන්්ුුව බලේ පාලනය කළ යුතු.මොකොද ආණ්ඩුවට අසීමමිත බලයක් ලබා දෙන්න දෙඩ ඒ ආධිපතිපාලනයක් බිහිවීමේ ඉඩකඩ වැඩි, ප්‍රජාතන්ත්‍රවාදය විනාශවීමේ අයිතිවාස්කම් නිදහස විනාශවීමේ ඉඩකඩ වැඩ. එනිසා ලිබල්වාදීන්වෙච කෝල් බරුක් කැමති වුණේ නැහැ මේ ආණ්ඩුකාරවරයාට අසීමමිත බලයක් ලබාදනමට ආණ්ඩුකාරවරයාගේ බලේ සීමකරන්න ආ්ඩුකාරයක බලය සංවරණය කරන්න තමයි කෝල්බෘුක්් කමර නිියෝජනාන කර එතනද. හොඳර මදක තියාගන්න පොතේ ආණ්ඩුකාරවරයාගේ ්‍යවස්ථාදායක බලය පාලනය කිරීමේ අරමුණින් තමයි ්‍යවස්ථාදායක සභහ කියෙන ආහිතනය ඉස්සෙස්සලාම හඳුදුරලා දුන්නේ ආණ්ඩුකාරවරයාගේ විදායක හා මුූල්ලෙ බලය පාලනය කිරීම සඳහා. යික ලේ විතරක් නෙමේ ආ්ඩුකාරගේ විදායක හා මුල්ල බලතල පාලනය කිරීම සුද හතමයි විදායික සභහාව කියන නව ආයතනය හඳුන් ොරදින්නේ එතනපුතේ උත්තරේ ව්‍යවස්ථාදායක සභාව හා විදාායක සභහාව. එක් සට සය ති ස්තුනේද කල් පුෘක් කැමරන් පතිසංස්ක කරනෙන් වෙනටර හඳුන් වාදුුන් සුවිශේෂී ආයතන දෙක ්‍යවස්ථාදායක සභාව සහ විදාායික සභහාව කියන ආයතන දෙක. අපි යමු ඒලක ප්‍රශ්නයෙන්. මෙරට වාර්ගි නියෝජනය හඳුන්වාදු නාඩු ක්‍රෘම් පතිසංස් කරනය හා වාර්ගික නියෝජනය අසන් කල ආණ්ඩ කෘම්පති සංස් කරන නම් කරන්න තේ වාර්ගික නියෝජනය මොකද වාර්ගික නියෝජනය පුතේ වාර්ගික නියෝජනය කියලා කියන්නේ ව්‍යවස්ථාදායක සබහාවේ නිල නොලත් සාමාජිකයන් පත්කරද්දී ඒ සඳහා බ්‍රතාානයන් යොදාදත්තු නියෝජන ක්‍රමය තමයි වාර්ගික නියෝජන. යන වස්ථායක සභහාවේ නිලනොලත් කට්ටිය පත් කරන කොට ඒ ඒ ජනවර්ග පදනම් කර ගනිමින් තමයි නියෝජිතයන් පත්කරින්. අන්න. ඔබ මතනම් කෝබෘුක් ව්‍යවස්ථායක සභාව නිලනුලත් සාමාජිකයෝ. හයදනාව පත්කරද්දි යුරෝපියය තුනයි සිංහල එකයි ද්‍රවිඩ එකයි බර්ග එක විදිහට තමයි කටියෝ පත් කර පස්ස තමයි උදරාල සිංහල එකෙක් ික්කන පත් කර එක්දා සට සය තිස්තුනේ ෝල්බුක් කමරන් පතිසංස්කරනයෙන් තමයි ලංකාවට ඉස්සේ සෙල්ලාම වාර්ගික නෝජනය ගෙනාව. හොදර මතකතියා ගන්න ඕනනි. එක්දා සටසය තිස්තුනේ කෝල් බෘක්්කමරණන් පතිසංස්කරනෙක් තමයි ලංකාවට වාර්ගික නියෝචනය ගෙනාවේ ්‍රතාානය ලංකාවට වාර්ි නියෝජනය ගෙනාවේ ඇත්තටම අපි ඔබෙ දන්න. අධිරාජවාදීන්ගේ පාලන පක්‍රමයක් තමයි බෙදා පාලනය කිරමි පක්‍රමේ. අධිරාජවාදීන් දන්නවා. ොදසිි නතාව හෝදරත්තිෙන් සමග එක බැදිල හිටියොත් එක අධරාජවාදන්ට තර්ජනයක් කඩ දරය. එනි අධරජවාදීන් හැමවෙලාාවෙන් බැලුවේ සොදේසික ජනතාව වෙදල ඔවුව පාලනය කරන්න. ආගම වර්ග කුලේ ප්‍රදේශන් වුව බෙදන්. මේ අධිරාජවාදීන්ගේ බෙදාපාලනය කිරමීම උපක්‍රමය තමයි මේ ලංකාවතුල වාර්මික නියෝචනය හරහා ක්‍රියාත්මක වුණේ. වවස්තාාදායක සහටිය පත් නිලොත් කටිය පත් කනොට සිංහලමචරයි දෙෙලමචර ස්්‍රිමච්ර ර්ග මෙච්. දෙ ප ර ංල චරයි පහරට ංහල මෙචර ඉරිස ගෝගම චර රවමචරයි ද ලි මෙම නියෝජතයන් පත්කිරීමෙන් බලාපුොරොත්තුනේ අපිය බෙදන්න අපි වෙන් කරන්න. මතකතියාගන්න කෝල්බෘුක් කැමරණන් පතිසංස්කරනින් හඳුන්වාදුනු වාර්ගික නෝජනය අවසන් කරේ එක්දා සමය තිස්සකට නොමර පතිසංස්ක කරනින් කෝල්ෘක් කවලින් හඳුන්වාදනු වාර්ගික නියෝජනය. මැකලම් මැනිින් මැනිින් දෙවල්ශය දක්වාම අකණ්ඩව ක්‍රාත්මක වුණා. ක් හ ොන ිසම වාර්ගික ෝචන වේචනය පතික්ෂය පර ලං කාවන ති දේශ ර හටග ය ිහිසරු පිකාවක් සයි ොන මිසම ර්ගක ෝ න දක් ර්ි න ේචනය ර ොන ර කොමිසම එක් සම තිස්සේ තමග න පති ංස් න තුරින් වාර්ගික නියෝචනය ලංකාවෙන් ඉවත් කරන. එනිසා තන ද වාගි හ ේ. ර්ගිනනිෝචට අසං කර ප්‍රතිසංස් කරනය එක්දා සනුසිය තිස්ස එක ඩොනමෝර් පතිසංස් කරනය බව මතකතියා ගත යුතුයි. පුතේ අපි ප්‍රශ්න පහක් සාකච්ඡා කර. අපි මද විරාමේකට ගිහිල්ල ඊලංකොට සත් එක්ක ආයිත් හම්බුවෙන්. පුතේ අපි විරාමේයට කලින් සාකච්ඡා කරේ. පනි ප්‍රශ්නය ලංකාවට වාර්ගික නියෝචනය හඳුන්වා දුෙ පුතේ කෝල්පෘක් කැබරන් පතිසංස් කරනය ඒ වාර්ගික නියෝජනය විවේචනය කර වාර්ගික නියෝචනය අයින් කරේ එක්දා සමසී තිස්ස එකේ දොඩමෝර් ප්‍රතිසංස් කරන අපි ඒරග ප්‍රශ්නයට යමු මුොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය පුතාල ස්ක්‍රීනේ ප්‍රශ්න දැක්ක ං මක් ව ො මක්තිගෙන බම මේ ව කොට පාඩක්ගල තියන ාග සූදනම් ව ඉන්නවාන මෙනට සීමි චන්ද බලේ හා සර්ජන චන්ද බලය හඳුන්වාදුන් ආ්ඩු ක්‍රොම්පති සංස්කර තේ චන්ද බලය කියලා කියන්නේ එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාල මූලධර්මයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාල ක්‍රවේදයක් එක අපේ ආසියාවේ පෙරදි ගඩනැිච්ච සංකල්පයක් නෙමේ යුරෝපයේ වරධනය විච්ච දේශපාල මූලධර්මයක් තමයි ක්‍රමවේදයක් තමයි මේ චන්ද බලය මේ චන්දබලය කියන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය අපට ඉස්සේසෙල්ලාම හඳුනු යදන්නේ එක්දා සමසය දහය කරූම කළම් පතිසංස්කරනේ දැන් සමහර පුතාල වැරදිට තේරුම්ගන්නවා මේ කෝල්බුක් කැමරෙන් පතිසංස් කරනෙන් චන්දබලය හඳුන්වා දුන්නනාා කියන කල්බු කැමරණ පතිස් කරනෙන් ලංකාවේ දේශපාලනයට ගොඩක් අලුදදේල් වෙනස් දවල් එකතු කරපු බව ඇත්ත නමුත් කෝල්බෘ කමරණල චන්ද බලයක් තිබුණේ නෑ කල්බු කැමරන්වලද වවස්ථාදායක සභේ පහලවම ආ්ඩුකාරය නාම කරනින් පත්ල චන්දෙෙන් තෝරගත්ත කවුරු හිටියන පොත එක්ද සනසය හය තමයි ක්‍රෝමකළම් පතිසංස් කරනෙන් තමයි ඉස්සෙස්සෙල්ලාම ලංකාවට මේ චන්ද බලය කියන ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මය හඳුන්ල දෙන්නේ මේක ලංකාවේ දේශපාන වර්ධන Britතාය අත්වීත අවදිය තුළල අපේ දේශපාල වර්ධනය දේශපාල ගන් මගේ සුවිශේෂී සන්ධස්ථානයක් පළවැනිවතාවට අපට චන්ද බලය හඳුන්වල දෙෙනවා නම සය දහයි ක්‍රෝම කළම්පත් සංස්කරනය පොතේ හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මෙ නම සය දහයේ හඳුන්වාදුන් වූ චන්දබලය අපි හඳුන්වන්නේ සීමිත චන්දබලයක් විදිහ මේ නම සයදයි හඳුන්වාදුනු චන්දබලය අපි හඳුන්වා දෙන්නේ සීමමිත චන්දබලයක් විදිහට ඇයිඒට හේතුව ඉතා සීමිත පිරිසකට විතරයි රටේ පුරවැසියන්ගෙන් ඉතා සීමිත ඉතාම සුළු කොටසකට විතරයි මේ චන්දබලය ලැබුණේ. නියමිත අධ්‍යාපන සුදුසුකම් නියමිත ආදායම පිළිබඳ සුදුසුකම් නියමිත වත්කම පිළිබඳ සුදුසුකම් සම්පූර්ණ කරපු පිරිමි පාර්ශවයට විතරයි. කිසිම කාන්තාවකට මේ චන්දයිතය ලැබුණ නෑ නමසේ දහයි ප්‍රධායකරපු මේ චන්දබලය කිසිම කාන්තාවට පපුතේ ලැබුණේ නෑ. සමායේ දුගී දුපත් පීඩිත නිදධන පාන්තිය කම්කරුපාන්තික ජනතාවට මේ චන්දබලය ලැබුණ නෑ. ඉහළ උගත්කමක් වත්කම කාදාය මක්තියන පිරිමින්ට විතරයි. වෙනවිදිකටකි ත් ප ්‍රභූ පැලන්තිය පිරිමි පාර්ශ්වයට. ප්‍රබූ පලන්තිය පිරිිමින්ට විතරයි මේ චන්දබලය ලැබුණේ. හොඳර මතකතියාකන්. දා සනසේ විසිහතේ ොනමෝර කොමිම ලංකාවට එනකොටත් ලංකාවේ සමස්්‍ය ජනගහරින් සීට හතරක් වැනි සුරු පිරිසක් තමයි මේ සීමිත චන්දබලය බුක්තිවිින්ද ඒයන්නේ ඒයන්නේියයට අනුහයකට රටේ සමස්ත ජනගහනින් සියයට අනුහයකට මේ සීමිත් චන්ද බලය තිබුුණන්නේෑ සමාජයේ වර ප්‍රසාදලත් සමාජයේ ප්‍රභූ පැලැන්තියේ පිරිමින් විතරයි මේ චන්ද බලේ බුක්තිවිින්දී නමුත් එදා සමසේ විසිහතේ ංකාවටාපු ඩොනොමෝර් කොබිසම ඓතිහාසික තිීන්දුවක් ගන්නවා මෙ සීමිච් චන්ද බලය සර්ව ජන චන්ද බලයක් දක්වා පුළුල් කිරීම සඳහා. එක පැත්තකින් පීඩිත ජනතාව තුළ අභියවෘදධයක් ඇතිකරන්න ඔවුන් දේශපාල් වශයෙන් සවිබල ගන්නවන්න ගමහා නගරය අතර තිබිච්චා අසමුතුලිත සංවර්ධන පරතරේ නැති කරන්න මේ සීමි චන්ද බලය තුළ ගොඩනගෙන ප්‍රභූ පැලැන්තියේ කතිප්‍යාධිකාරී පාලනය නැති කරන්න පැත්තෙෙන් උතුරු පලාතයේ හරිජනයා කියලා කොංකරලා හිටපු ඒ පීඩිත හරිජනතාව නගා සිටවන්න. ඩොනමෝ කොමිසම යෝජනා කරනවාමොකක්ද අපේ මෙසීමමි චන්ද බලය සර්රජන චන්ද බලයක් බවට පත් කළේතුයි. මෙසීට හරකට විතරක් තියන චන්දබලේ සියරසිිය අපි අරගඩ අන්නලුවන් මේ ප්‍රභූ පැලන්තිය සුරු පිසකට තරක් කෙමවෙලා තින මේ චන්දලය මේ වත්කම ආදායම උගත්කම මේ කිසිම කොන්දේසියක් නැතුව ඒ සිසකට වැඩ ස්ශ්‍රී පුර්ෂ පාර්ශවයටට සමානාව ලබාදන්න ඕන කිය දොනමෝර් කොමිසම යිතිහාසික තීන්දුවක් ගන්නු. පොතේ ලංකා ජාතික සංගමය සරර්ජ සන්ද බලය හඳුන්වාදිනට විරුද්ව වෙනවා. ද්‍රවිට සංගමය සර්ජන සන්දවලය හඳුන්වාදනවට විරුද්ධ වෙනවා. ඒ ගුණසිංගගේ ලංකාකම්කරු සංගමේ විතරයි. ඉිතාම පැහැදිලිව නෑ සරර්ජන සන්දබලය හඳුන්වාදන්න කියන තැන ඉන්න. ලංකා ජාතික සංගමය එපා කිය අද ද්‍රවිට සංගම එපා කියදදි දොනමෝර් කමිෂ ම න්දු කරවා නෑ. මෙ සීවිි ්චන්ද බලය සරෝජන චන්ද බලයයක් බවට පත් කළ ුතුයි කියලා එනිසා පුතේ ලංකාවේ හොඳර මතක තියාගන්න සීමවි චන්ද බලය හඳුලදන්න එක්දා සම්සේ දාහය කරම කළ පතිසංස්කරනෙ සරෝජන සන්ද බලය හඳුල්ලා දෙන්නේ එක්දා සම්සේ තිස්සක දොනමෝර් පතිසංස්කරනින් බව මතක තියාගන්න ඕනේ අපි අන් ඒ ළඟ ප්‍රශ්නයට ඩොනවෝර් ප්‍රතිංසකර නයටේ බලන පුතේ ස්ක්‍රීන ප්‍රශ්න නර පතිසංස්රන නතේ මෙරට ක්‍රියාත්මහ විායක් කාරක සමහ දෙකක් දක්වන්න විදාායක් කාරග සබා එක්දා සමසයේ විසි හතේ ඩොනමෝර කොමිසුම ලංකාවට ආපු වෙලාවේ. අපේ ලංකා ජාතික සංග නායකෝ ොනමෝර කමසම හුවෙන් ගහිල් ොනමෝර කොමිසුම ඉල්ල නවා පපුතේ අප න කැබිට ආණඩු ක්‍රම අපට න වෙස් මිනිස් ආ්ු ක්‍රමය ්‍ර තා තිය ද ැ ක්‍ර <das> කියේ. <quartan> <result> දොනමෝර් කොමසම ස්ාාවර නීමමක ොනෝර් කොමිසුම් හැදිී කිවා එහෙම ඕගල්ඉල් පලියයට හැබිනට ක්‍රමයක් දෙන්න බෑ ැබිනට ක්‍රම ලබාදීම ස දව කොන්දේ සිටිකක්තිේනවා කැබිනට ක්‍රමයක් ලබාදීමට තරම් අව්‍ය දේශපාල පරිසරයක් පසුමක්තාවම ලංකාවිනේ විශේෂමැබිට ක්‍රමයක් ක්‍රියාත්ම කිරීමට නම් දේශපාලන පක්ෂක්‍රමයක් අවශ්‍යයි, කෝ දශපාන පක්ෂක්‍රමයක් ලංකාවනේ එසා අප පාග බිීතු න්ු ක්‍රම ලාදන්න පුලුවන්ක මක්න තක ග ප ල් ම ආන්ු ක්‍රම න ක ර්ලිමේතු ආන්ු්‍රම කිවක් පාර්ලිමිේන්තු ආන්ඩු ක්‍රමයක් වෙනුවට ැබින ආන්ඩු ක්‍රමයක් වෙනුවට ඒවන්න විට බ්‍රතාන්නේ පලාා පාල නාතනල විශෂම ලන්ඩ නගර සබවාවිම ොහම සාර්ථක ක්‍රියාත්මක න්ති පික්්ච විදාායක කාරක සභා ක්‍රමය ලංකාවට ලබා දෙන්න ඩොනමෝර් කොමිස්සුම තියන්තු කර. දොනමෝර කොමිසම. විෂයන් හක වගකීමක් සොදේශික නායකන්ට ලබා දෙන්න කටයුතු කරා. රාජ්‍ය මුදල් නීති කියයන ප්‍රධාන විෂයන් ඒ ගොළිගව තවමත් යාගන විෂයන් හතක් අපට ලබා දෙන්න ොනමෝර් කොමිසම ීරණය කර. සොදේශ කටයුතු කෘෂිකර්මාහ ඉඩම් පලාාත්පාලන සෞඛ්‍ය අධ්‍යාපන කර්මාන්තහා වානිච තැපැල්හා පොදදු වැඩ කියලා විෂයන් හතක වගකීම සොදේශිකයන්ට ලබා දෙන්න ඩොනමෝර් කොමිසමතීරණය කර. A. ්‍රොදශ කියට ලබාදුණනු විෂයන් හට අදාලව විදාායික කාරක සභා හතක් පිහිට වන්ඩ. ස්ොදට සහ සොදේශ කටීතු කාරක සභාව. ක්‍රෘෂිකර්මහහා ඉඩම් කාරක සභාව පලාත්පාලන කාරක සභාවව අධ්‍යාපන කාරක සභාව සෞඛ්‍ය කාරක සභාව කර්මාන්තාහා වාදිිච කාරක සබභාව තැල් හා දුවට කාරක භාව කියලා. අර සොදේශී කියට ලබාදුණු විෂයන් හතට අදාලව විදායක කාරක සභාව ැගින් වෙන වෙනම නිර්මාණය කර. ඩොනමෝර් කොමිසම දේශ කියන්ට විෂයන් කියක්ත් ොද විශයන් හක වගකීම දුන්නා ඒ විෂයන් හතට අදාලව විදාායික කාරක සභාව බැගින් විදායි කාරක සබා හතක් හැදුව අපෙන් අහනවා විධායි කාරක සබා දෙකක් අප හන්නේ හතක් ේනො හතිෙන් ඕනොම දෙකක්කපටලියන්න පුළුවන් අපිගත්තොත්තේම ස්‍රදේශක කටයුතු කාරක සබභාව කෘෂිකරමසාහ ඉඩම් කාරක සභාව පොදමීට අමතරව පලාාත්පාලන කාරක සභාව අධ්‍යාපන කාරක සභාව සෞඛ්‍ය කාරක සබාව ැ දුවඩ ර සබාව කර්මාන්තහා වාංච කාරක සබාව කියලා තක කාරක සබා පහකුත්තිේන නමුත් මෙතන දෙකයි හන්නේ නිසා ප්‍රධාන පලවිනි කාරක සබා දෙක අපි මෙත උත්තරයට ගන්නවා සොදේශකට යතු කාරක සබාව ක්‍රෂිකරස ඉඩම් කාරක සබාව අපි මු ඉළඟ ප්‍රශ්නය ස්්‍රීනික බලන්න හොදට ඩොනමෝර් පොතිසංස් කරනය අතේ රාජ්‍ය මන්ත්‍ර සභාවට නාම කරනයෙන් හා නිලබලයෙන් පත්වූ මන්ත්‍රී සංඛ්‍යා දක්වන්න ඩනෝ පතිසංස් කරන යටතේ රාජ්‍යමන්ත්‍රණ සභාව මොකද පුතිේ ඩොනමෝ රාජ්‍යමත්‍ර සභාව කියලා කියන්නේ වි්‍යවස්ථාදායක ැ කෝල්බක් මෙකල මැනිින් මැනිින් වන්ශවල විවස්ථාදායක සභාාව කිය ආහිතනයක් තිබුණ නමුත් එක්දා සමසී තිස්සේ ඩනොමෝර් වලද අ ්‍යවස්ථාදායක සභාව සහ විදාායික සභාව කියලා ආයතන දෙක අහෝසි කරලා රාජ්‍යමන්ත්‍රණ සභාව කියලා ආතනයක් ගොඩනක. ද සමසේ තිසෙක නවෝර ප්‍රතිසංස් කරනය අප ව්‍යවස්ථාදායක අපේ නීති සම්පාධනය කරන ආයතනය බවට පත්වෙරන්නේ රාජ්‍ය මන්ත්‍රන සභාව රාජ්‍යමන්ත්‍රන සභාව මුළුසාමාජික සංක්‍යාව කියද පුතේ හට එකයි රාජ්‍ය මන්ත්‍ර සභාව මුළුවමන් සසාමාජක සංකයාව හැට එකයි මේ හැට එකින් පනහක් තෝරාගන්නේ ජනතා චන්දී ජනතා චන්දයෙන් තෝරගන්නවා පනහක් අපේගහන්නේ රාජ්‍යමන්ත්‍ර සභාවට නාම කරණය හා නිලබලයෙන් පත්ව මන්ත්‍රී සංකය රාජ්‍යමන්ත්‍ර සභාවේ හැටේකෙන් පනහක් ජනතා චන්දෙරං ඉතුරුව එක කොළහ කොහොමද. ඉතුරුව කොළහ තවයි මෙහෙමෙන්නේ. හොඳර මතක තියාගන්න නාමකරණය අටක් ආණ්ඩුකාඩවරයා විසින් සුළු ජාතිකයක්ත් නියෝචනය වර ලෙස ආණ්ඩු කාඩවරයා විසින් සුළු ජාතිකයක් නියෝචනය වන විදිහට අටදිනෙක් නාමකරණයෙන් පත් කරනවා. ඉතුරු තුන්දනා හුතේ නිලබලෙන් ඉතුරු තුන් දෙනා ලබලේෙන් පත්වවා රාජලේකම් මුදල්ලේකම් සහ නීතිලේකම් කියෙන තුන්දර නිලබලයෙන් එතන්ට පත්වේර. එ තොට තන නාමකරණයෙන් පත්වූ සංක්‍යාව අටයි මෙතන නිලබලයෙන් පත්වූ සංක්‍යාව තුනයි මෙතන්ටෙන්නේ වැඩවෙන් ගල අවාරෙන් ගොලගේ පොතේ කොලේ නොට එකක්දා ගන්න රාජ්‍යමන්ත්‍ර සභාවේ මුලු සාමාජි සංක්‍යයාාව හටේකයි එකෙන් පණහක් ජනතාචන්දයෙන් අටක් නාමකරනෙන් තුනක් නිලබලයෙන් එහෙමයි එතන හැටේක හැදෙන්නේ අප ඊළග පශ් දැ බ්‍රිතාණය අඩත්වී අවදයේදී අපි වැඩි බරක් දාානෝනේ කෝල් බෘක්සා ඩොනොමෝර්වලට බ්‍රතාන අඩත්වීත අවදිය පාඩන් කරනකොට අපි ලෑස්යනකොට පි වැඩ බර කෝල් බුක්ෂ ඩනමෝර්වලට දාන්නන එක අප මේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කෝල් බුක්සා ඩනමෝර්වට දාව එන්නේ ප්‍රශ්්‍ය බලන්න පුොතේ ස්ක්‍රීන් එක එක්දා සමසය තිස්සක අමාත්‍ය ම්ඩලේ තුළ ට පාර්ශව දෙක එක්දා සමසී තිස්ස එක අමාත්‍ය ම්ඩලය තුළ සිටි පාර්ශව දෙක දක්වන්න දැ ඩොනමෝර්ු පොතිසංස්කරණයෙන් ලංකාවට හඳන්වාදුන් වු නව දේශපාල නාහිතන අතර එකක් තමයි අමාත්‍ය මණ්ඩලේ දැන් විදාායික් කාරක සබා රාජ්‍යමන්ත්‍රණ සභහාව අමාත්‍ය මණ්ඩලේ මට කලින් තිිච්චේ වන්න්නේේ ොනමෝර්පද සංස්කරනය තමයිම ඉස්ලා ඳරද අමාත්‍ය මණ්ඩලේ අන්න ට කලින් ලංකාවේ අත මඩල කෝල් බෘුක් කල ැකලල්වල මැනිින්වල මින් වශවල එ මාත්‍ය මණ්ඩලය කෙක්ති ුණේ නෑ ලබමුත් දොනමෝර්පද සංස්කරන යටතේ දේශය නාකයන්ට තවරටත් විදාායි කටයතුරට දායකව වීම අස්ථ ලබදී. දශය නායකයන්ට තවදුරට රටේ වගකීම දැරීම අවස්ථාව ලබා දෙන්න අමාත්‍ය මණ්ඩලේ කියලා ආය තරයක් නිර්මාණය කරා මේ අමාත්‍ය මණ්ඩගේ සාමාජික සංඛ්‍යාව දහයයි දොනමෝ අමාත්‍ය ම්ඩලේ සාමාජක සංඛ්‍යාව දහයයි මේ දහ දෙනා හැදුනෙ ක්‍රම දෙකකට මේ අමාත්‍ය ම්ඩලේ පති දහ දෙෙන හැදුනෙපුති ක්‍රම දෙකට එක තම යහන් එක තම අහන්නේ පාර්ශ්ව දෙක අන්න අමාත්‍ය මණ්ඩලය හිටියා රාජ්්‍ය නිලධාරින් තුන්දෙන අ රාජ්ලක මුදල්ලේකම් කියෙන රාජිනිලධාරින් තුන්දෙන නිලබල්ලෙෙන් අමාත්‍ය මණ්ඩලට තේරේ පත් වුණ සහ රාජලේකම් හොරය මහලේකම්වර රාජ්‍යලධරින් තුන්දනගේ ප්‍රධානය රාජලයකම් තමයි අමාත්‍ය ම්ඩලේ හපතිත්වේ මාත්‍ය මඩේ ප්‍රධානත්වය දැරු. දැන් ඉතුරුහත් දෙනා තමයි ඉතුරුහත් දෙනා තමයි ලාංකික ඇමතිවුරු හත් දෙනා ඉතුරුහත් දෙනා තමයි ලාංකික ඇමතුරු ලාංකික ඇමතුරුහත් දෙනා කියන්නේ විදාායිකාරක සබා හතේ සබහපතුරුහත් දෙෙන. දැන් අපේ ඉස්සල හතාකර ප්‍රශ්නක විදායිකාරක සබහ හතක් තිබා. විධායිකාරක සබා හතක් තිබ. ඒ හැම විදාායික කාරක සබහාවකම... ඒ විදාායිකකාරක සභාවේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් තෝරගත්ත ඒ එක් එෙක් විදායිකකාරක සභාවේ සාමාජිකයන් විසින් තෝරගත්ත සභහපති කෙනෙක් හිටිය මතකතියාගන්න ඒ විදායිකාරක සභාවේ සභහපතිවරයා තමයි ආණ්ඩුකාඩවරයා විසින් විශෂ භාර අමාත්‍යවර ලෙස පත් කර දැන් සහරමයි හිතන් ඉන්නේ විදාායිකාරක සභාවේ සභහපති වූ පමණින්ය ඇමතිවෙන ව කියල එහමවෙෙන්නේ නෑ විදාායිකාරක සභහාවේ සබහපතිවරාව ශෂය ාර අමාත්‍යවරයා ලිස පත්කරුල් ලබන්නේ ආණ්ඩුකාඩවරයා විසි. එතකොට විදායිකාරක සබා හතය සබහපතුරු හත් දෙනා. විදාායිකාරක සබා හතේ සබහපතුරු හත් දෙනා ආණ්ඩුකාඩවරයා විසින් ඇමතිවර ලිස අමාත්‍ය මණ්ඩලට පත් කරනු. එතොට අන්නේ විදාායිකාරක සබාහතය සබහපතුර හද දෙනා තමයි අපි ලාංකික ඇමතුර හදනා කියලාගන්නේ ඔන්න විතන ලාංකි ගඇමතුර හ කිය ගන්නත් පුළුව නත්තම් විදායිකාරක සභාාවල සබහපතුරු හදදෙන. විදායික කාරක සබාවදන්නේ සභහපතිවරු හත කියලා ගන්නත් පුළුව. එතවොට ඔන්නවඔේ පාර්ශයකින් තමයි දොනමෝර් අමාත්‍ය මණ්ඩලේ සකස් වෙන්නේ රාජ්ශිල්ලධරෙන් තුන්දනයි සහ ලාංකික ඇමතුරු හත් දෙනයි. මෙත ලාංක ඇමතුරු හත් දෙනා කියලා ගන්න පුළුවන් එමනත් ම් විදායික කාරක සබාවන්හි සබහපතිවරු හත් දෙනා කියර ගන්නත් පුළුව. මේ දෙපිරිසෙන් තමයි අමාත්‍ය මණ්ඩලේ දහ දෙනා සකස් වනින්. හොතර මතකතියා ගන්න ඩොනමොට අමාත්‍ය මණ්ඩලේ මුලු සාමාජික සංඛ්‍යාව කියන එක අපය ඊළඟ ප්‍රශ්නයට දොනම ප්‍රතිංස් කරනයයටතේ ති ස්්‍රීක බලන්න හොඳර කියවන ප්‍රශ්නය ඩොනමෝර් ප්‍රතිසංස්කරනය අටතේ මෙරට නායකන්ට දේශපාලන පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දුන් ආයතන දෙකක් දක්වන්න අන්න දැන් බ්‍රිතානයන් හැමදාම ලංකාව පාලනය කරන්නට අපේක්ෂා කරීනය බපපුරත්තුරයේේ ්‍රතාාණයන් කවදරි දවසක ලංකාවෙ පාලනය ලංකාවටම දීලා ලංකාවෙන් යන්ඩ තමයි ඔවුන් සැලසුම් කරලා තිබුණේ. හැබැයි ලංකාවෙෙන් යන්ඩ කලින් ලංකාව තුළ මේ පාලනයේ පාරගන්න පුළුවන් පිරිසක් නිර්මාණය කරලා යන්න ඕනි. අනාගත සවොයංපාලනයේ සඳහා ලංකාව හුරු රණ්ඩ ඕනේ. ලංකාවට නිදහසදීල යනකොට එතන ද බැට්න එක ගණ්ඩ රජ පාලනයෙන් කරලා ආණඩු කරනය කරලා පුරුදු අදදැකීම් සහිත පිරිසක් නිර්මාණය කළ යුතු. දොනමෝර් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ අනාගත සොයංපාලනය සඳහා දේශය නායකන්ව හුරු කරපු අනාගත සොයංපාලනය සඳහා දේශය නායකන්ව පුරුදු පුහුණු කරපු ප්‍රතිසංස්කරණය ලෙසයි විචාරකය හඳුන් වන්නේ. මෙච්චර කල් අපේ නායකයන්ට නොලැබුණු දේශපාන අදදැකීම. මෙතෙක්ල් අපේ නායක කියන්න නො ැබුණ දශාලන පුහුණුවන් ලබාගන්න ඩොනමෝර් ප්‍රතිසංස්කරනය තුළ අවස්ථාව ලැබුණ. විශේෂෙන්ම විදායක කටයුතු පිළිබඳව දැන් ක්‍රම්‍රමයෙන් අපේ නායකයෝ ව්‍යවස්ථාදායක සභාව තුළ නීති සම්පාධනය පිළිබඳ යම් පුහුණුවක් ලබල තිබුණා නමුත් නීති ක්‍රියාත්ම කිරීම පිළිබඳව. රටේ විදායි කටයුතු මෙහෙවීම පිළිබඳව රටේ වගකීම දැරීම පිළිබඳව එතරම් පුහුණුවක් අපේ නාකන්ට ලබිල තිබුණනේ දොනමෝර් පතිසංස්කරනය තු ඩොනමෝර් පතිසංස්කරනය තුළ විශේෂයෙන්ම ප්‍රධාන ආයතන දෙකක්. අපේ නායකයන්ට පිටි වහලක් වුණ උදව්වක් වුණා දේශපානලක් දැකීමම් ලබාගන්න. විශෂ විදාායික කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා ගන්න. අනාගත සොයංපාලන සදා අවශ්‍ය කරන පුහුණුව ලබාගඩ. ප්‍රධානම ආයතන දෙකක්. ඉවාහල්ලුනා දොනමෝර් පතිසංස්කරනය තුළදී. පොේ ඒ තමයි ඒ තමයි එකක් විදාායක් කාරක සබා අනිත් එක තමයි අමාත්‍ය මණ්ඩලේන්න. විදායක කාරක සබා හරහත් විශේෂම අමාත්‍ය මණ්ඩලේ හරහත් අපේ නායකයන්ට දේශපාලන කටයුතු පිළිබඳව පුහුණුව විදායෙක් කටයුතු පිළිබඳ පුුණුවන්. අනාගත සොයම්පාලනයේ සඳ අවශ්‍ය කරන දේශපාල පුහුණුව ්‍රතාානයන් නිහසදී යනකොට එත ඉඳලා බැ්න ාරගන්න පුළුවන් තන ඉඳල ටේ පාලනයේ බාරගන්න පුළුවන් ඒ අවශ්‍ය කරන දේශපාලන අධ්‍යකින් පරණතභාවය සහිත පලපුර්දු නායක ටික් නිර්මාණය කරගන්න මේ විදායි කාරක සබාසා මාත්‍ය මණ්ඩලේ කියන ආහිතන දෙක ඉවහල් වුණ. විශේෂ අමාත්‍ය මණ්ඩලේ ඔබ දන්නවා දෙවන ලෝකයුද්ධය වකාවානේදී දෙවන ලෝකයුද්ධේ ආරවීමත් එක් ආ්ඩුකාරවරයා රාජිල්ලධාරීින් තුන්දන දේශපානශයෙන් නාමික තත්වර පත් වන. ඔබ දන්න පතුතිේ ොෝල් රාඩු්‍රමේ අන්තිමකාල වෙනන කොට අමාත්‍ය මණඩේ තමයි රටේ ප්‍රධන තීරනත්ම තන බදට පත් වෙල තිබුණි අමාත්‍ය මණඩේ තුරත් ලාංි ඇමතුර හත් අන්තිමකාල රාජල්ල ධරින්තුදන්නනා තමන්ගේ බලතල භාවිතා කෙඩීම මත්හරලා නාමිකතත්වෙ පත් වෙලා තිබුණ. එනිසා ඩොනමෝ රාන්ඩ් ක්‍රමේ අන්තිම කාල වෙනකොට. ලාංකික ඇමතුු හදදෙන තමයි රටයි සබෑ පාලනනායතන බවට පත් වනේ Dෙරනාක ඇතුල අප ඇමතුරු හද දෙනාට. දේසෙරනාක ඇතුළු අපේ ඇමතුු හදදනාට, ඩොනමෝරාණඩ ක්‍රම අවසාන කාලෙද විශේෂයම රටේ පාලනයේ පිළි බඳ මනා දේශපාලන පුහුණුව. ලබා ගැනීම අවස්ථාව හැකාව ලබුණ. එසා මෙතන මේ ප්‍රශ්න දෙපුත දොනමෝර් ප්‍රතිසංස්කරනින් අපේ නායකන්ට දේශපාල පුහුණුවක් ලබාගන්න අවස්ථාව ලබා දුන්නා විදාායික්කාරක සබවාසා අමාත්‍ය මණ්ඩලේ. රාජ්‍යමන්ත්‍රන සහාවව තෝර්ණන් ගන්න පුලුවන් නෙ හිතන්න පුුව. නමුත් වඩාත් වරග හරිියන්නේ ගැලපෙන උත්තරේ වෙන්නේ විදායික්කාරක සවාසා අමාත්‍ය මණ්ඩලේ. පුතේ අපි විරාමිකට යමු විරාමිකට ගිහිල් අපි මෙතනින් පස්සේ ඊළග ප්‍රශ්ණ ිකත් එක් අපි නැවත මුණ ගැසිම්. විරාමින් පස්සේ අපි නවත්තපු ප්‍රශ්නිෙන් පටන්ගමු එකොලොස්නි ප්‍රශ්නය බ්‍රරිතානිය අඩත්වීත අවදයේදී මෙලට වර්ධනය වූ සමාජව්‍යාපාර දෙකක් දක්වන්න. බ්‍රිතානය අඩත්වීත අවදයේදී අපේ සමාජයේ සිද්ධවෙච්ච අපේ දේශපාල සේෂශ්‍රයේ සිද්ධවෙච්ච එක වැදගත් සාධනය වෙනසක් තමයි වර්ධනයක් තමයි විධ අරබුණු ඉටුකර ගැඩීම සඳහා නො එෙක් ආකාරයේ සමාජ ව්‍යාපාරයන් ඉස්මතුවීම වර්ධනය වීම. මොකද බ්‍රතාානය අඩත්වී අවදිය කියලා කියන්නේ අනෙකුත් අවදීන්වල වගේ එනෙමයි විශේෂම මිනිස්සුන්ට යම් අයිතිවාස්කම් නිදහසක් හිමිවෙච්ච තමන් කැමති මතයක් දරන්න රැස්වීම් පවත්වන්න සංවිධානය වෙන් සමිති සමාගම් පිහිටුවගන්න නිදහසේ තමන්ගේ දේශපාලන ක්‍රියාකාරත්වේ දෙන්න වකාශය ගොඩනැගිච්ි අවස්ථාවක් තමයි අවධියක් තමයි ප්‍රතාන යටත්වීත අවදිය කියලා කියන්න එතකොට බ්‍රතාන යටත් වී අවදී තුළ ගොඩනැගිච්ච ය අයිතිවාසිකම් නිදහස සමාජ අවකාශය භාවිතා කරලා අපේ රටේ විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න විධාකාරය සමාජ ව්‍යාපාර ගොඩනැගුවා දැම් මෙතනින් අහන්නේ අපේ මෙරට වර්ධනවෙච් යටත් වීතවදී බ්‍රතා යටත්වීතාවවදිය වර්ධනයවෙච් සමාජ ව්‍යාපාර දෙකක් දක්වන්න කියලා. එකක් තමයි ජාතික ව්‍යාපාරය. එකන් අපේ ආණ්ඩුක්‍රම් පතිසස්වන දිනා ගැනීම සඳහා වූ ව්‍යාපාරය සාමාන්‍ය ජාතික ව්‍යාපාරය කියන්නේ නිදහස් හටන නමුත් ඇත්තරම අප එම ඉන්දියාව වගේ සැබැවින් බ්‍රතාානයන් එලාවා ම මවබිම නිහස්සර ගැඩීමේ එහම සැබෑ නිහසරගයක් තිබුුණෑ. ඇත්තරම අපේ ජාතික ව්‍යපාරය කිය නිදහස් අරගලයකට වඩා ආ්ඩු ක්‍රම පතිසංස් කරන දිනාගැනීම සටන ආණඩු ක්‍රම පතිසංස් කරන දිනාාගැනීම අරගලයක් තමයි අප අතරම ජාතික ව්‍යාපාරය කියල තිබුණි සහ වාමාංශික ව්‍යාපාරය ලංකාවේ වාමාංශික තරුණයන් විසින් උසස් අධ්‍යාපන නිමකර ලංකාවටාපු එ ක්ක්‍රමසිංල එන්නෙන් පෙරා පිලිබ ගුණුවර්දල කොල්ලිින් සිල්ල ටිකටික ලංකාවතුල තමන්ගේ දේශාන තරුණ සංගම් හර පටන් අරගෙන රේමල් ව්‍යාරය රහා ැේරව මද ව්‍යපාය රහා ජනපිය වෙලා ක්‍රමක්‍රමෙන් එක්ද සමසිත ස්පායි සමමාජ භක්ෂය ගොටනගාගෙන ලංකාව තුළ ඒ වාමාංශික අමුණු සහිත සමාජවාදී පාලනයක් ගොඩනැගීම සඳහා දේශපාලල ධාරාවක් ආරම්භ කරනු ලංකාවතුල වාමාංි ව්‍යාරයයක් ගොඩනගෙන මාංශික ව්‍යපාරය ක ලපියා දහස් කරන්නේ ලංකාව තුළ සමාජවාදී පාලනයක් සමාජවාදී රාජ්‍යයක් ගොඩනගන්න සමාජවාදී අරමුණු සාක්ෂාත් කරගන්න ඒ වාමාංශික කණ්ඩායම් විසින් ගෙනයන් අරගලේ තමයි අප පොදුව ඒ වාමාංශික ව්‍යපාරලය සහඳරන් වන්නේ මේට අමතරවෝ පපුති බ්‍රිතාාන යටත් වී තවදයේදී කම්කරු්‍යාපාරය. බ්‍රිතාන යටත් වී තවදයේදී කම්කරු්‍යාපාරය. අමාධ්‍යප ව්‍යාපාරය වැනි තව සමාජ ව්‍යාපාර ලංකාව තුළ අත්කුණ අපිහන් දෙකයි ඉනිසාපට මෙතනින් මේ ප්‍රධාන කොටස්ස දෙක මෙතන ලියන්න පුළුවන්කම තිේෙනවා පහුග කොඩස් වලට බොහොඳින් ඇහුම් කදුන්න නං මේ ප්‍රශ්න බොහොම ලේසියෙන් ඔට පිළිතුරු ලබා දෙන්න පුලුවංකව තියෙනු ඒ තමයි බ්‍රිතානය අඩත් වී තව දයේ මෙරටට වැඩිම බලපෑ මක්සිදු කළ ප්‍රතිසංස් කරන දෙක. ්‍රිායයටත් වීතාව දයේදී පුතේ හැම ප්‍රතිසංස්කරණයකිින් වගේ යම් බලපෑමක් අපට සිද්ධ වුණා ඒ ඇත්ත. නමුත් මෙතනහ න්නේ වැඩිම බලපෑමක් සිදු කළ ප්‍රතිසංස් කරන දෙක උත්තරේමකක්ද. හිතාර බලන්න ඔව එක්දා සට සිය තිස්තුන කල් බෘක්කැමරන් ප්‍රතිසංස්කරණය එක්දා සමසය තිස් එක ඩොනමෝර ප්‍රතිසස්කරනය හොඳර මතක තියක. මැකලම්වලින් මැනිින්වලින් මැනිින් ඩවශයවලින් යම් යම් සාධනීය බලපෑම් අපේ දේශපාල ගමන වර්ධනයට යම් 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 බලපෑම් වුනා ඒ ඇත්ත හැබැයි වැඩිපුරම වැඩිපුරම අපේ ගමනට බලපෑවේ අත්වී තවදිය තුළ එක්දා අටසය තිස්තුන කෝල්බෘුක් කැමරණන් පතිසංස්කරනයයි එක්දා සමසය තිස්ස එක ඩොනමෝර් පතිසංස්කරනය කෙනක මතකතියා ගන්න ඕන කෝල්බෘුක් ප්‍රතිංස්කරනයයට මයිඉස්සිසෙල්. ආර්ථික සමාට දේශපාල ගමන්න තුළ විශාල බරපතල වෙනසක් සිද්ධ කරේ ඒ තවතවත් වර්ධනය කරා එක තවතවත් ඉදිරියට අරගෙන ආවා එක්දා සමසය තිස් එක දොනමෝර් ප්‍රතිසංස් කරනේ එනිසා යටත්වී අවදයේදී අපට වැඩිම බලපෑම කරේ කෝල්බෘක්් ප්‍රතිසංස් කරනේ සහ ඩොනමෝර් ප්‍රතිසංස්ක කරනෙක් බව හොඳින් මතක තියාගන්න අවශ්‍යයි ඒ නිසාම පාඩන් කරනොට කල්බෘගක් කැමර නයෝචන ැන හි ප්‍රතිපාල ගැන හි ලපෑම ැ හොඳින් බලාගන්න ඩොනමෝර් ප්‍රතිසංස් කරනය ගැන එහි එක් එක් අග ගැන ඩොනමෝර් ප්‍රතිසංස්කරනයෙන් වෙච් බලපෑම ගැන හොඳින් බලාගන්න ඕනේ අපි ඊලාග ප්‍රශ්යට න්න උඹ දන්නවා අපි මීට කල්නුත්ක පුතය කරලා තියෙනවා ප්‍රකාශ දෙකක් දීර ඒ ප්‍රකාශ වලට අදාළ ආණ්ඩු ප්‍රමාහනෝ ප්‍රකාශ දෙක් දිලේ ප්‍රකාශ දෙකර දාලා රජ්‍යහන්න පුළුවන් කාදක් ලේ ප්‍රකාශ්කද ිතක හන්න පුළුවන් ප්‍රකාශදක් දිලේ ප්‍රකාශතික ල අදර ප්‍රේශ හන්න පුළුවන් ප්‍රකාශ දෙක් දිලේ ප්‍රශ දෙය කරදාල ලංකාව ආන්ු්‍රේමක් දහන්න පුුවන් අන්න අපේ අහනු අමිතනදී බලයහා වගකීම වෙෙන්ංවංම පැවීම බලයහා වගකීම එකට එකතු කිරීම මෙම ප්‍රකාශවලට අදාළ ප්‍රතිසංස්කරන නම් කරන්න බලේසා වගකීම වෙන්වෙෙන්ම පැවීම බලයහා වගකීම එකට එකතු කිරීම ය හොඳ මතක තියාගන්න බලය හා වගකීම වෙන්වෙන්ම පැවතුනේ එක්දා සමසයේ විසි හතර මැනින් ඩෙවංශය පතිසංස් කරනය තුළ ඒ මැනින් ඩෙවංශය පතිසංස්කරනේ දී වෙෙන් වෙලාතිවිච ලෙ හා වගකීම එකට එකතු කරේ බලේසා වගකීම එකතු කරේ එක්දා සමසය තිස්ස එක ඩොනමෝර් පතිසංස් කරනය තුළ අන් දැන් එක්දා සමසය විසි හතර වෙනකොට එක්දා සමසය විසි හතර වෙනකොට ්‍යවස්ථාදායක සභහව ව්‍යවස්ථාදායක සබහව නිල නොලත් සාමාජිකයන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබුණි මුලින් නිලත් කත්වය වැඩ නිලොලත් කට්ටිය අඩුයි නමුත් ක්‍රම ක්‍රමයින් ක්‍රම ක්‍රමයෙන් විසි හතර වෙනකොට මැනිින් දෙවංශය වෙනකොට වි්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් පාර්ශවය ්‍යවස්ථාදායක සභාව බහත රාධීපත් දිනා ගෙන තිබුණ නමුත් ඔවුන්ට රටේ වගකීම තිබුණ නෑ වගක විදායක බලය තනිකරම ආණ්ඩුකාරයා තිය තිබුණි. බලය කට්ියක් ගව වගකීම එක කට්ටියක් ගාව. ව්‍යවස්ථාදාක බලය කට්ටියක් ගා විදායයික බලය තම කෙනෙක් ගව තරම්ග බලය තියන කට්ටියට වගකීමනෑ වගකීම තිය කට්ටිට බලය නෑ මෙනිසා මෙන්න් ෙවසිේ ආණඩු ක්‍රමය ඉදිරියට පවත්වා ගෙනන්ඩ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවුුණ. බලේසා වගකීම වෙෙන්වෙෙන්ග බලේසා වගකීම වෙෙන් වෙං පැවතිීම මනිසා. ශේෂ මේ ලංකාවවිටපු හ් කලිට ආඩු ඩවරය පවා දැඩි පීඩයකට පත් වනා මේ බලයත් වගහීමත් දෙපැත්තක තිබීම නිසා මො මැනිින් දෙවංශ ආඩු ක්‍රමය සාර්ථක වෙන්න එක්දදාම වි අතිය දොනමෝර් කොමිසම හනයක් ලංකාවට එවන්ඩ හේතුව වනෙත් මේ මැනිින් දෙවංශි වල තිබච බලයත් වගහීමත් වෙංම පැවතිීම මතකති ගන ොනෝර් කොමිසම ලකාවට ඇවිල්ලා බලය සහ වගහීම එකට එකතු කර අපේ නායකන්ට බලේට අතරෝ වගකීමත් ැරීම අවස්ථාව දුන්න අපේ නායකන් නීත් සම්පාදරය කිරීමට අමතරව විෂයන් හතක වගකීම් විෂයන් හතකටාදාලා වගීම දැරීම අස්ාව ඩොනමෝර් පතිසංස් කරනය ලබා දුන්න බලයත් වගකීමත් එකට එකතු කරා ඩොනමෝර් පතිසංස් කරනය එකක උත්තරය ඕොන පුතේ පලවෙනිකට විසාහතර මැනිින් දේවශය පතිංස් කරනය ඊල්ළඟගේ එක්ද සමසය තිස්ස එක ඩොනමෝර් ප්‍රතිසංස්කරනය අපන් ඊළඟ ප්‍රශ්නයට අන්. හරරි ්‍රශ්න. තරගකාරී නිදහස් වෙරඳපොල්ලක් බිවීම මද්්‍යගත පාලනයකට පදනම වැටීම. මෙම ප්‍රතිඵලය ඇතිවීම කිරී බලපෑ කෝල්බු යෝෂනා නම් කරන්න අන්න. දැන් කෝල්බරු කමරන් ප්‍රතිසංස්කරණය පාඩන් කරද්දි අපි කෝල්බරු ෝෂ මොවද කැමරන් ගෝෂනා මොනවද කියනෙ ක අපි දන්න. කෝල්බරු යෝෂනා කරනවා රජකාරය ක්‍රමය හෝසි කරන්න උඩාට පහතරට එකතු කරන්න ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරන්න ආ්ඩුකාරවරයාගේ බලය සීමා කරන්න ව්‍යවස්ථාදායක සබා විදායක සබා පිහිටවන්න. ආද ලෙස ආදී ලෙස කෝල්බෘක් ලංකාව තුළ සිදු කළේතුයයි වෙනස්කම් ගණනාවක් ප්‍රතිංස් කර ගනාව කෝල්බෘක් යෝජනා කරනවා. එකඒ කෝල්බෘුක් කරපු යෝජනා වලින් මෙන්න මේ ප්‍රතිඵල් ඇතිවෙන්න බලපාප්පු කෝල්බෘුක් යෝජනා මොනවාද. තරඟකාරේ නිදහස්වවෙලඳ ෆොලක් බිහිවීම. හොඳන මදක දයාගන්න මේ ප්‍රතිඵලයේ ඇතිවෙන්න බලපෑවේ කල්බරෘක් විසින්කරපු ඉතා වැදගත් සුවිශේෂී යෝජනාවක් මොකක්ද වෙලද ඒකාධිකාරය අහෝසි කිරීම. රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. පුතේ මං ඉස්සල්ලත් කිව්වා ක් කියල කියන්නේ ලිබරල්වාදී ධනවාදී අදහස් තරපු කෙනෙ. කෝල්බෘුක්ල විශ්වාසකරේ නිදහස් වෙලඳ පොල දනවාදී ආර්ථික ප්‍රතිපත්තිය. නිදහස්වෙලඳ ො ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළි දනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළේ අනුමත කරන්නේ තරගකාරී නිදහස්වෘත වෙලඳ පොලක් මිසක ඒකාධිකාරය එනෙමේ. කෝල්බරුක්ල තේරුම් ගත්තා ලංකාවේ ආර්ථිකය දිගුණු කිීමට නම් මේ ඒ කාධිකාරය හරිියන්නේෑ නිදහස් තරංකාී විවෘත වෙලඳ කොලක් ඇති කරන්නවා. විශේෂම ඒ වෙනකොට ලංකාවේ ප්‍රධාන කර්මාන්ත කිහිපෙක්. අරක්කුකර්මාන්තය ලුණුකර්මාන්තය කුරුදු කර්මාන්තය කිය කර්මාන්තවල තනි අයිතිය තිබනේ බ්‍රතාාන පෙරදික ඉන්දිය වෙල සමාග බාති. වෙන කිසිම කෙනෙක් ඒව දායකවෙන් අස්ථාව ලබ දුන්න වෙන කිසිම ආයෝච ගෙත වන සම්බඳය අවස්ථාව ලබා දුන්නන්නේ කිසිම තරඟයක්ක ශේෂවල තිබුන්නේ. බ්‍රතාාන පෙරදික ඉන්දිය වෙල සමාග විසින් තමයි. ුදුලුවු රක්ක කියන කරමාන්තල ඒකාධිකාරය දැරුයි කෝල්බක් තේරුම් ගත්ත මේක වැරදි අනිවාරෙන්ම මේ වෙලදේකාධිකාරයන් හෝසි කරලා ඕන කෙනෙක්ට ඒ කර්මාන්තවලට ඒ ව්‍යාපාරවලට ආයෝචනය කරඩ අවස්ථාව ලබා දෙන්න ඕන ඒය අනුවෝ තමයි ඒදක්වා ලංකාේ තිබිච්ච මේ කොරුන්දුලුණු අරකු පිබද ේකාධකාරය කෝල්බුක් ැදිහත්වීම හරහා නැතිරේ වෙලදේකාධිකාරය අහෝසිකරේ ඒ වෙලදේකාධිකාරය අහෝස කිරීම ප්‍රතිඵලයක් විදියට තමයි ගකාරි නිදහස් වෙළඳ පොලක් ලංකාවතුළ බිහිවීම ගොඩනැගීම සිද්ධ වෙන්නේ. මධ්‍යගත පාලනයකට පදනම් වැටීම මේ සඳහා බලපානි මකන්ද. හොඳර මදකතියාගන්න මදධ්‍යගත පාලනයකට පදනම වැටට බලපෑවේ උඩරට හා පහතට ඒ බද්ධ කිරිවී යෝජනාව. තන කෝල් බෘක්ල ලංකාවට එනකොටත් උඩරට වෙනම පරිපාලයකකයක් වෙසත් පහතරට වෙනම පරිපාලනයකයක් සත්තමයි ක්‍රියාපක වුණේ. නමුත් කෝල්බෘු යෝජනා කරා උඩරට පහතරට වෙන වෙනම පරිපාල ක්‍රම දෙක් ලස පවත්වාගත් නැතුව උඩරට සහ පහතරට එකතු කරන්න. උඩටසාහ පහතරට එකතු කරන්න කෝල්බෘග්ගෙනාව යෝජනාව නිසා තමයි මධ්‍යගත පාලලයක් සඳහා පදන වැටනේ. ඒ කිය පරිපාල ක්‍රමයක් සඳහා ලංකාවතුළ පදරම වැටනේ. මෙතැන උත්තරේ එන්න ඕනෙ පුතේ වෙලදේකාධකාරය අහෝසි කිරීම උඩරට හා පහතරට ඒකා බද්ධ කිරීම කියන යෝජනා නිසා තමයි මේ ප්‍රතිඵල දෙක ඇති වෙන්නේ. ඊළග ප්‍රශ්න සාකච්ා කරන්නපුති බලන්න හොදින් ස්ක්‍රී එක කෝල්බ කැමරන් පතිසංස් කරනෙන් මෙනට අධිකරණ ශේෂ්‍රය කළ වෙනස්කම් දෙකක් දක්වන්න අන් දැන් කෝල්බ කැමරන් ප්‍රතිසංස් කරනය තුළ විශේෂම මේ කැමරන්ගේ යෝජන චල් කැමරන් හූර්තියක් නීතික් කැමර් තමයි මේ අධිකරණ ශේෂශ්‍රයට අදාළව වෙනස්කම් යෝජනා කරපු කෙනා පො ලිබරල්වාදය ළ ලිබරල්වාදය තුළ න ලිබරල්වාදීන් අධිකරණය ස්වාධීනත්වය සම්බන්ධයෙන් විශ්වාස කරන අධිර අධකරණය සම්බන්ධයෙන් විශ්වාසකර ප්‍රධානභ මුූල ධර්මය තමයි අධිකරණය ස්වාධීනත්වය ව්‍යවස්ථාදාකේ විදාායකේ බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වන්නා වූ අධකරණයක් තිබියීතුයි කියන අදහස අධිරණයට අනශ්‍ය බාහිට බලපෑන්වලින් තොරව අධිකරනයට තමගේ යුක්තිය පස්ලීමේ කාරය කරගනයාම අවකාශය හැකියාව ලැබී ුතුති කියෙන කාරණය. වි්‍යවස්ථාදායක විදාාක අනශ්‍යලෙසධිකරනයට ඇඟි කසනවා නම් අධිරනෙන් බ පපුොරත්ව යුක්තිය සාධාණත්තය ඉු කරන්න බෑ නිස අධකරනයට අධිරණය පාඩුවේ මන්ගේ යුක්තිය පස්සදීමේ රගණයාම ඉඩලවාාදීතුය කියෙන අදහස. මේක ලිබල්වාදය තුළ අධිකරණය සම්න්ධෙන් පිළිගන්න ප්‍රධාන මුූලගරයක් පුොදේ. දැ. කැමරන් කියන්නේ කෝල්බෘුක් වගේ කැමරන් කියන්නේ කෝල්බෘක් වගේම පොතේ ලිබරල්වාදී අදහස් දරපු කෙනෙක්. එසා කැමර දැඩිලෙස විශ්වාස කර අධි ස්වාධීනවීතු බව එසා අධිකරණය සම්බන්ධයෙන් කැමරගරපු ප්‍රධාන යෝජනාවන කෝල්බෘු කමරින් පතිහස්රණය තුළ අධිකරණය සම්බන්ධෙන් තියන ප්‍රධානම මූලිකම යෝජනාවක් තමයි ස්වාධීන අධිරණයක් ගොඩනැකි ස්වාධීන අධිකරනයක් සඳහා පදනම දැබීම. එතදී. විශේෂයෙන්ම අධිකරණය පාලනය කරන්න ආණ්ඩුකාරට තිබිච්ච බලය අයින් කරලා. අධිකරණය පාලනය කරන්න ආණ්ඩුකාරට තිබිච්ච බලය අයි කරලා අධිකරණය පාලනය කිරීමේ බලය ශ්‍රේෂ්ට අධිකරණය වෙත කැමරන් ලබා දෙන්න යෝචනා කරා. ඒ විතරකුත් නෙමේ ඒවන විට ලංකාවේ අධිකරණ ක්‍රමය උඩරට වෙනම අධිකරණ ක්‍රමයක් සහ පහතරට වෙනම අධිකරණ ක්‍රමයක් ක්‍රියත්ක වුණේ කැමර යෝජනා කරා මේ උඩරට ස පහතරට වෙන වෙන අධිකරණ ක්‍රමදය ක්තියා ගන්නේ නතුව. මුළු ලංකාවට බලපාන තනි ඒකී අධිරණ ක්‍රමයක් අන්න දැ කෝල්බරෘගගේ යෝජනානුව තමයි ලංකාවේ ඒක පරිාන ක්‍රමයයක් ගොටනැගෙන්නේ. කැමරන් ගේ යෝජනානුව තමයි ඇත්තරම ලංකාවතුල ඒක අධිකරණ කමයක් නිර්මාණයවීම සිද්ධවෙන්නේ. සහ අධිකරණයට අදාළව දිිශ්‍රයක සාාවී පිහිටවන්න. ්‍රෂ්ධිරණය විසින් අනුගම්මය කළ යුරපයන් සඳ වන්නම නඩු ඇසේ ක්‍රමය නැතිකරන්න ආදී ලෙස. තව තව තවතාව අධිකරයට අදාළ වෙනස්කම් මේ ප්‍රතිසස් කරනය තුළ තියවා අපට ප්‍රධානම කරමු දෙකක් මෙතන ගන්න පුළුවන් ස්වාධීන අධිකරණයක් සඳහා පදන මදාපියක සහ ඒකි අධිකරණ ක්‍රමයක් සඳහා පදනම දැබීම මේ කෝල්බු් කැමරණන් පතිසංස්කරනයෙන් මෙලට අධිකරන පද්ධති රදාළව කරපු සුවිශේෂය වෙනස්කම් දෙකක්. එක්දා සමසය තිස්සකයේදී සර්ෝජන චන්ද බලය හඳුන්වාදීීම නිසා ඇති වූ දේශපාලන පතිඵල දෙකක් දැන් මේ වෙනකොට අපි දන්නවා ක්‍රම කළම් පතිසංස්කරනයෙන් සීමි චන්ද බලය හඳුන ල න්නා දොනමෝර ප්‍රතිසංස් කරනෙන් තමයි ඒ සීමිත් චන්ද බලය සර්ෝජන සන්ද බලයක් බවන පත්කරරි පුතේ සර්ෝජන චන්ද බලය හඳුන්වාදීමක් එක්ක අපේ දේශපාන ශේෂ්‍රයේ පුදුමාකාර විදිහේ වෙනස් කම් සිද්ධ වෙන්න පටන් ගත්තා සාමාන්‍යජනත දේශපාලයට විශාල වශයෙන් එන්න පටන්ගත්තා. සාමාන්‍යජනයාගේ දේශපාල දැනුම වර්ධන වෙන්න පටන්ගත්තා. ප්‍රභූ පැලන්ති අතේ තිිච්ච දේශපාලන බලය සාමාන්‍ය ජනතාව අතට මාරුවෙන්න්න පටන්ගත්තා. අපේ රටේ දේශපාලනයේ ඇතුළේ ඉතා ලොකු පුනර්ජීවනයක් පිබිඳීමක් ඇතිවන්න පටන්ගත්තා මේ සර්ජන සන්ද බලය හඳුන්වාදීමත් එක්ක. ඒ සරජන සන්ද බලය නිසා ඇති වූ දේශපාලන ප්‍රතිඵල අතර ඉතා වැදගත් කරුණු දෙකක් තමයි මෙතර මම තෝරගත්තේ එකක් තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදර ජනතාව හුරුුවීම තමන්ගේ චන්දෙෙන් මැතිවරණ හහා නියෝචිතය පත් කරන්න ඉවත් කරන්න අපේ සාමාන්‍ය ජනතාව හුරුුවෙන්න්න පටන් ගත්තේ සර්රජන චන්දබලයක් එක්ක ඒවගේම තමයි ඉතා වැදගත් කාරණයක් දේශපාලන පක්ෂ ක්‍රමයක් ආරදභවීම එක්දා සමසේ තිස්ස එක සරර්ෝජන චන්ද බලය හඳුන්වාදු නැත්තනං එක්දා සමසය තිස් පහයේ ලංකා සමසමාජ පක්ෂයක් බිහිවෙන්නේ. තරුණ මාක්ස්වාදී පිරිස සමසමාජ පක්ෂය නිර්මාණය කරගන්න පොළඹෝපු ප්‍රධාන ේතුවක් තමයි තිස්සායේ මැතිවරණයට මුහුණ දීම. එකොට තිස්සායේ මැතිවරණයට හුණ දෙඩ අවශ්‍ය පෙළඹවීම ඒ මාක්ස්වාදී තරුණු කණ්ඩෑම තුළ ඇතිවෙන්නේ තිස්ස එක සර්රජන සද වලය හඳුනවාදී නිසා. එනිසා සරජන කන්ද බලෙන් ඇති වූ දේශපාලන ප්‍රතිඵල දෙ එකක් දක්වන්න කියදද මේ කරුණු දෙක අපට ඉතා පැහැදිලියෝ ප්‍රධාන කරුණ දෙකක් විදියට ලියන්න ලුවන්කමතියෙනු අප ඊළඟ ප්‍රශ්නය බ්‍රතානයයටත් වී අවදයේ දී ලංකාවතුල දිිත්ව ආර්ථිකයක් බිහිවිය ඒවා දක්වන්න බ්‍රතාානයයටත් වී අවදයේදී ලංකාව තුළ දිත්වාර්ථිකයක් බිහිවිය ඒවා දක්වන්න පොතේ දැන් අනාධිමත්කාලයක් තිස්සේ අපේ රට තුළ අපි හුරු වෙලා තිබනේ වීගෝවිතන කේන්ද්‍ර කරගත්ත සාම්ප්‍රදායික යපුු කෘෂි ආර්ථකයක් තමයි අපේ තිබුණේ හැබැයි තාානියටත් වී අවදේද විශේෂම කෝල් ෘපති සංස්කරනය ලබිච්චි පිටිහත් එක් බොහොම වේගෙන් ලංකාව තුළ වතු වගාව කේන්ත්‍ර කරගත්ත වානිජ ජාර්ථිකයක් වෙල ධර්ථකයක් ගොඩ නැකුුණු. තෙනම්ගන්න ලංකාවතුල වේගෙන් වතුවගා වර්ධනය වුණ ලංකාවතුල වේගෙන් ඉස්සලාම කෝපියෝගාව තේ ව ඇතුළ වාණජ වැවිලි ෝග වගාව ඉස්සර හටාව. හැබයි අ තවමත් ඇත ගම්වල පිටිසර ගම්වල උදවිය තවමත් ඒ පුම් කෘෂිකර්මාන්තයම ඒසාම්්‍රායික කෘෂිාර්ථිකයම ඕවන් ටිය මේ නිසා බ්‍රරිතානය අඩත්වීතාවදිය ඇතුළේ ආර්ථික ක්‍රම දෙක් ලංකාවතුල ගොඩ නැගෙනවා. එක ම මේ දිත්ධාර්ථතියයක් විහුණනා කියලා කියන්නේ එකක් තමයි වෙළධර්ථිකය අනිත්්‍ය එක තමයි යපුු මාර්ථිකය විදේශීය අපනායනය සඳහා කෝපෝගා කරන්න තේ වගා කරන්න සමහරු පෙළබෙනකොට ත් සමහරවිෂම ගම්වල අර සුපුරුදු විදියට තමන්ගේ පරිභෝජනය සඳහා කෘෂිාර්ථි කටයුතුළ ලටතුුණා එනිසා එක පැත්තකින් වෙළධර්ථිකයක් සහ තවපත්තක යපුම් මාර්ථිකයක් කියලා දිිත්ව ආර්ථිකයක් බ්‍රිතාානයටත්වීත අවදිය තුළ නිර්මාණය වෙනවා ගොඩනැගෙනු. දොනමෝර්පති සංස්කරණ යටතේ මෙට ක්‍රියාත්මකූ රාජචිල්ලධාරී දෙනෙකු දක්වන්න ොහොම ලේසි කෞදරාජීනධාරින් තුන්දර රාජ්චලේක මුදල්ලේකක් නීතිලේකම් ඒ තුන්දෙනගෙන් දෙන්නේෙ. ොම ප තිසංස්කරන නිතරම අප හම්බෙන ාජලධාරින් තුන්දන රාජලයකක් මුදල්ලේකක් නීතිලේකම් මේ තුන්දනාගේෙන් දෙන්නෙක් තමයි එන්න ඕන රාජලයක් මුදල්ලේකක් අපට නීතිලේකම් ගන්නත් පුළුවන් මේ තුන්දනාගෙන් දෙනෙක්. අපගේ ඊළඟ ප්‍රශ්න එක්දාසට තිස්සුන ව්‍යවස්ථාදායක සභහාව තුළ සිට සාමාජිකන් දෙවර්ගේ හා ඒවාට අදාල සංක්‍යයා දක්වන් අපේ මටකලින් ප්‍රශ්නක කරා ෘපති සංස්කරනෙන් ට ස්සල්ලාම් ව්‍යස්ථායක සබහාවක් හඳුවා දුන්න කියලා. මේ ව්‍යස්ථාදායක සභාව සාමාජික සංක්‍යාව පහළවයි පුතේ මේ සාමාජික පහළවෙේ නිනලත් සහ නිලනොලත් කියලා කොඩස් දෙක්කින්නවා. නිනලත් සහ නිනනොලත් කියලා කොඩස් දෙකක්කන්න. නිරලත් සාමාජිකයන් නමයක්කින්නවා නිනලත් සාමාජිකයෝ හයක්කින්න. ඒමයි අටසිති ස්තුන ව්‍යවස්ථාදායක සභාව හැදෙන්නේ මෙතන උත්තරය එන්න ඕනේ නිනලත් දමයයි නොලත් සාමාජිකයන් හයක් විදිහට. අපි යමු අන්ති ප්‍රශ්ය අන්තිමකාරණය බොහො මොලේසි යඩත්වීත කාරකරාජ්‍යයේ මෙරට නියෝජිතය නම්කර ඔහුව පත්කලා කාරය දක්වන්න යඩත්වීත කාරකරජකයන් අධරාජවාදී රාජ්‍යය අපි යටත් කරගනි අපිය අපිියෝ පාලනය කරන අපේ ස්වාමිත්‍යය දර රාජය යඩත්වීත කාරකරාජ්‍යය. යඩත්වීත කාරකරාජයේ මෙරට නියෝජිතය කවද උත්තරේ ආණඩු කාරවරයක් ආ්ුකාරය තමයි බ්‍රතා් නෝජනය කරමින් අපේ මෙ බලනය කරේ. සහ එයාාව පත්කලේ කොහොමද කිරේටේ වි ්‍රිතානය රජුවහෝ රජන ප්‍රතාාන කිරීටේ විසින් තමයි එයාව පත්කලේ. පුතේ සීමිත කාල සීමාවවැඇත්තුළේ. අපි ලංකාවේ ආණඩු ක්‍රමේ යටත් වී අවදයට අදාළ කෙටි ප්‍රශ් විස්සක් අපේ මේ සාකච්ා කරේ. පුොතේ විවාාගිට ඉතාම වැදගත්වන අපේ සිලබස්ස එකේ හත්වනි පාඩම යටත්වී තවදයේ පරිවර්තනය කියන කොටසේ තමයි අද අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරේ පොත අපි ඊළඟ දවස නැවතත් මේ වගේම විභාගට අදාළ ප්‍රශ්න සමුදායක් සමඟින් නැවත හම්ුවෙමු එතකම් හොඳින් පාඩන් කරන්න පරිසමෙන් ඉන්න අයිබෝන්.